හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සිදු කෙරුණා. රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ලියකියවිලි නොමැතිව නඩු විභාගයක් පවත්වාගෙන යමෙන් තම සේවාදායකයාට අගතියක් සිදුවන බවයි. මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පරීක්ෂණයක් පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ වග උත්තරකරුවන් ඉදිරිපත් කරන විරෝධතා පිළිබඳ සලකා බලන බවයි. පුරවැසි පනතේ 19 වැනි වගන්තියට අනුව දිත්ත පුරවැසි භාවයේ නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බවයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ. ඒත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳ සහතිකය නිකුත් කර ඇත්තේ අදාළ විෂයභාර අමාත්‍යවරයා නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පෙන්වා දුන් ඔහු එය නීති විරෝධී ක්‍රියාවක් බව පැවසුවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතියේ ඉදිරියේ බල රහිත ලියවිල්ලක් බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියා. වග උත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළා. අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොතිබුණද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. එබැවින් යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත්කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතලද ජනාධිපතිවරයා වෙත පැවරෙන බවයි ඔහු සඳහන් කළේ. අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ, මහින්ද සමේවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ පෙත්සම සලකා බැලුවා. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් පෙත්සම ගොනු කළා.